ජීවමාන වූ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් අද දවසේ ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානයේ සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. අපි දේව වාක්‍යයට හැරෙමු. ලූක් 24 5-6 පද දෙක. ඔවුන් භයපත් තමන්ගේ මූණ බිමට නමාගත් කල ඒ මිනිස්සු කතා කොට ජීවත්ව සිටින තැනැත්තා මළුන් අතර නුඹලා සොයන්නේ මක් නිසාද? උන් වහන්සේ මෙහි නැත. උන් වහන්සේ නැගිටුනසේක. ආමෙන්. ප්‍රමාණෙන් අපි මේකට මාත්‍රයක් යොදා ගනිමු. ජීවත්ව සිටින තැනන් වහන්සේ මළුන් අතර නැත. ජීවත්ව සිටින තැනන් වහන්සේ මළුන් අතර නැත. අපි මේ මාත්‍රාවට අපි බලමු. ප්‍රමාණෙන් අපි දකිනවා පාස්කු දවසේ, කියන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේ මළුන් නැගිටා හිමිදිරි පාන්දර. අපි දකිනවා ස්ත්‍රීන් කීප දෙනෙක් ස්වාමින් වහන්සේ තැන්පත් කර තිබුවා වූ එසෝන් ගෙහි ළඟට යනවා. ඒ අවස්ථාවේදී ඔවුන් අපි දකිනවා දූතිය දෙන්නෙක් දැකලා ඔවුන් බය වුණා. ඔවුන් බය වුණා. දැන් ඔවුන්ගේ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ සෝන්ගේ ළඟට ස්වාමින් වහන්සේගේ මූර්ති දෙහි දැකලා ඒක ඔවුන් අරන් ගියා සුන්දර රබලෙන් ආලේප කරන අදහසක් තමයි ඔවුන්ට තිබුණේ. නමුත් දැන් මෙතන අපි දකිනවා සෝන්ගේ ළඟ ඔවුන් දකිනවා දූතයන් දෙදෙනෙක්. ඔවුන් බය වෙනවා. අන්නේ බය වුණ අවස්ථාවේදී තමයි මේ දූතිය තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මිනිස්සෙක් නෙමෙයි ප්‍රශ්නේ අහන්නේ, මේ ස්ත්‍රීන්ගෙන් දූතිය තමයි ප්‍රශ්නේ අහන්නේ. ජීවත් වන සිටින තැනත්තා මළුන් අතර උඹලා සොයන්නේ මක් නිසාද? ප්‍රශ්නයක්. ආසනමි ස්ත්‍රීන්ගෙන් දූතය ජීවත්ව සිටින තැනන් වහන්සේව නුඹලා ඇයි මළුන් අතර සොයන්නේ? ප්‍රේමවන්තෙනි, මේක ඉතාම අනර්ග ප්‍රශ්නයක්. අද දවසටත් අද බොහෝ දෙවියන් වහන්සේගේ සෙනඟ මේ ස්ත්‍රීන් වගේ තමයි. දෙවියන් වහන්සේ කිව්වා වචන අපි දකින පිට පල්ලහට යනකොට මතක් කරන්න කියන ස්වාමීන් වහන්සේ ජීවත් ඉන්නකොට කියපු වචන. උන්වහන්සේ තුන් දින මළුගේ නැගිටලා කිව්ව වචන මතක් කරන්න කියලා මිස්ත්‍රීන්ට ආවා. මේ මතක් කිරීමක් කරනවා. අතට අද බොහෝ විට දෙවියන් වහන්සේගේ සෙනඟගේ තත්ත්වෙත් මේකම තමයි. මොකද්ද? ස්වාමින් වහන්සේ කතා කරන වචන, ඔබ ඉරිදා දවසේ අහන වචන, දේශනාවෙන් අහන වචන, බයිබල් ඉගැන්වීම් තුළින් අහන වචන අමතක කරනවා. ඒ අමතක කිරීම නිසා තමයි ඇදිරිවන්තයන් දෙවියන් වහන්සේගේ සෙනඟ යේසුස් වහන්සේ ජීවමාන බව අත්දකින් නැතුව ඔහේ ජීවත් වෙනවා. ප්‍රමෝන්තින යේසු ක්‍රිස්තුස් වහන්සේ මෙතන කියන මළුන් අතර නැහැ. ඇයි නුඹලා උන්වහන්සේ මළුන් අතර සොයන්නේ? උන්වහන්සේ ජීවත් සිටින දූතිය විතරම පැහැදිලි මතක් කර දෙනවා. අද ඇදිලවන්තන්ට නිතර නිතර නිතරම කියන්න සිදුවලා තියෙන යේසුස් වහන්සේ ජීවත් සිටිනවා. උන්වහන්සේ මේ මොහොතේ ඔබ සමග සිටින උන්වහන්සේ ඔබගේ ජීවිතයේ සෑම දෙයක් උන්වහන්සේ දකින්න අපිට මේ වගේ කියන්න සිදු වෙනවා. හේතුව මේ ස්ත්‍රීන් කීප දෙනා වගේ තමයි යේසුස් වහන්සේ කිව්ව වචන අමතක කරන. සාමාන්‍ය ලංකාවේ තියෙන කතාවක්, ඒක ඇත්ත වගේ තමයි පේන්නේ. ඉතා ඉක්මනින්ම ලංකාවේ මිනිස්සුන්ට යම් දෙයක් අමතක වෙනවා කියලා, වැඩිමුණ දින 7 ඊට පස්සේ අමතක වෙනවා කියලා. ඉතින් ඒක අද කාලෙත් අපිට ලංකාවතර පේන්න තිබුණ දෙයක් තමයි. ඉතින් මේක ලංකා මිනිස්සුන්ට විතරක්ද බලපාන්නේ? අපි මම දන්නේ විදේශ රටවල මිනිසුන්ගේ තත්ත්වය මොකක්ද කියන. නමුත් මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේ ස්ත්‍රීන් ගැන ලංකා මිනිස්සු නෙවෙයිනේ. ඔවුන් හිටියේ ඔවුන් බෙත්ලෙහෙම, ඔවුන් ජෙරුසලමාවට ඒ යූදා දේශයේම හිටියේ. ඒ ස්ත්‍රීන් මේ අය විතර ඒ අයනේ දැන් මේ අමතක කරලා තින්නේ. එන ලංකා මිනිස්සුරක් නෙවෙයි, ලෝ පුරාම කිතුණු සෙනඟ අපිට දැනගන්න ලැබී තියෙන හැටියට ලෝ පුරාම කිතුණු ජනතාව ස්වාමීන් වහන්සේගේ වචනේ අමතක කරන. මෙන්න මේ අමතක කිරීම නිසා තමයි මළුන්ගෙන් විචාරන්නේ. බොහෝ අය සාත්‍රහන්ට යන සමහර කිතුණු, සමහර අය යේසුස් වහන්සේ අතහැරලා නැවත තමන්ගේ පුරුදු ආගමට හැරලා යනවා. බෞද්ධ අය බෞද්ධ විදිහට යනවා, කතෝලිකය කතෝලික විදිහට යනවා. එහෙම නැත්නම් විවිධ දේවල්ට නැවත ඒගොල්ලෝ ඇතුල් වෙනවා. මට එක්කෙනෙක් දෙන්නෙක් ආරංචි, මම දන්නව එක සහෝදරෙක් සේවකලා සහෝදරෙක් මුස්ලිම් ආගමට ගියා. ඉතින් මේ වගේ
නොමේ කතර සිංහල ගැන එයා මුස්ලිම් ආගමට ගියා. ඉතින් මේ වගේ අපි ඇස් මේ දේවසේවකරු පිටකනේ. ඉතින් ප්‍රේමවන්තනේ ඇයි මේ යේසුස් වහන්සේ ජීවමානව ඉන්න බව අමතක කිරීම? ඇයි අමතක කරන්න හේතුව මොකක්ද දන්නවද? ස්වාමින් වහන්සේගේ වචනේ ඔවුන් තුල නැහැ. උන්වහන්සේ කිව්වා වචනේ ඔවුන් තුල නැති නිසා ස්වාමින් වහන්සේ ජීවමාන බව ඔවුන්ට මතකට එන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවම, ගැටලුවක් ආවම, පීඩාවක් ආවම, යම් කිසි රෝගී තත්ත්වයක් ඇතුළම යේසුස් වහන්සේ ජීවමාන කියලා දැනෙන්නේ නැහැ. ඒ නිසා එක එක දේවල් පස්සේ දුහුණා. හොඳයි හොඳයි මිනිස්සු කියන හැම දෙයක් පස්සෙම ගිහිල්ලා හැමදේම කරන්න උත්සාහ කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? යේසුස් වහන්සේ ජීවමාන බව අත්දකින්න නැතුව ඒ මිනිස්සු හැම දෙයක් තුළම තෙහෙට්ටුවට පත් වෙනවා. ඒ තෙහෙට්ටුව වීම ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ව කලකිරීමකට සහ අධාරයට පත් කරලා දානවා. මේ නිසා බොහෝ දෙවියන් වහන්සේ සෙනඟ පසුබට වෙලා ස්වාමින් වහන්සේගේ මාර්ගයෙන් ඉවතට නැවත තමන්ගේ පුරුදු ජීවිතයට, පුරුදු මාවතට, පුරුදු ආගමට ගිහිල්ලා ඔවුන් ඔහි ජීවත් වෙනවා. මේ අය දන්නවනම් ඔවුන්ගේ කෙලවර සදාකාලික නරකාදය කියලා. මම විශ්වාස කරන ඉතා එක්ම යා නැවත හැරේ කියලා. ඉතින් ඒ නිසා ප්‍රේමවන්තනි, ඔබ අද ඔබගේ ජීවිත ගෙන යන කොයි විදියටද ඔබ යේසුස් වහන්සේ අපි දකින ලංකාවේ තිබෙන ලංකා මාර්ගවල තියෙන මේ කුරුස පල්ලිය කියලා පල්ලියක් තියෙනවලු. මම නම් ගිහිල්ලා නැහැ. එතකොට මිනිස්සු මේ ඉඳලා ඒ යන බාරහාර වෙන්නේ මොකද? එතන හාස්කම් සිද්ධ වෙනවා, එතන ප්‍රාර්ථනා සිද්ධ වෙනවා කියලා මේ සමහර කිතුන පව කියලා තියෙන එක අපිට දැනගන්න ලැබිලා තියෙනවා. එතනට ගිහිල්ලා බාරහාර වෙනවා කියලා. ඉතින් මිනිස්සු යනවා, අපි දකින එක එක තැන් වලට ගිහිල්ලා එක එක මිනිස්සු එක එක විදිහට බාරහාර වෙනවා. නමුත් ක්‍රිස්තියානිසල එක දෙවියන් වහන්සේ කෙනත් ඒ විදිහට හැසිරෙනවා නම් ඒකේ භයංකාරත්වයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් අත්දැකලා නැහැ යේසුස් වහන්සේ ජීවමාන බව. වචනේ කියන එක ඇත්ත, උන්වහන්සේ ජීවත්ව ඉන්නවා කියලා. දැන් මෙතන දූතය පැහැදිලි කරන යේසුස් වහන්සේ මෙහි නැහැ. උන්වහන්සේ කිව් ලෙසම මළුගෙන් නැගිට්ටා කියලා. දූතයෝ තමයි මේ කියන්නේ මේ ස්ත්‍රීන්ට. යේසුස් වහන්සේ මෙහි නැහැ. ඒ උන්වහන්සේ මළුගෙන් නැගිට්ටා කියලා. අද අපි දකින්නේ ජෙරුසලමේ හිස්සු සොහොන්ගයක් මිසක් ඇටකටු තියෙන සොහොන්ගයක් එම නෙවෙයි. තේරුණාද? ඒ නිසා අපි ඒක බොහොම උජාරුවට අපි කියනවා. අපි බොහොම උජාරුවට අපි ගැන කතා කරනවා. නමුත් උජාරුවට කතා කරලා ආඩම්බරෙන් කතාවට වැඩක් නැහැ. අපි යේසුස් ජීවමාන බව අපේ ජීවිතය අත්දකින්නේ නැතිනම්, ඒ නිසා ක්‍රිස්තියානි සෙනඟ විශේෂයෙන්ම එහෙම දුවලක නවත්තලා ස්වාමීන් වහන්සේ ජීවමාන බව අත්දකින්න උනන් ස්වාමීන් වහන්සේ වෙතටයි හැරෙන්න ඕනේ. අර පාට ළඟට, මේ පාට ළඟට, අර පල්ලියට, මේ පල්ලියට යන එක නවත්තන්න ඕනේ. නවත්තා තමන් ඉන්න දේවස්ථානේ තමන් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ රැඳිලා ස්වාමීන් වහන්සේ ජීවමාන බව අත්දකින්නවා නම් මම විශ්වාස කරනවා ඔබට පුළුවන්කමක් තිබුණා සම්මාදී ජීවමාන බව ඔබේ ජීවිතය අත්දකලා ජීවිතයට අනර්ග ආශිර්වාද අත්දකින්න. ඒ නිසා මලුන් අතර හොයන්ට යන්න එපා. මලුන් අතර සොයනවා කියන්නේ මොකද? ඒ යනවා, මේ යනවා විශ්වාසයක් නැහැ. හොඳයි හොඳයි කියලා හැමදේම කරන්න පටන් ගන්නවා. එතන විශ්වාසයක් නැහැ සම්මාදීගේ වචනේ ගැන. ඉතින් ස්වාමිනාංශගේ වචනේ අමතක කිරීම, මේ ස්ත්‍රීන් උන්වහන්සේගේ වචනේ අමතක කළා මේ සොන් ගේලකට ගිහිලා තියෙන්නේ. ඒකයි මේ දූතය කියන්නේ. ඒ නිසා ඔබත් ස්වාමිනාංශගේ වචනේ සෑම ඉරුදිලිම ඔබට කතා කරන උන්වහන්සේගේ වචනේ, බයිබල් පාඩම් තුළ ඔබට කතා කරන වචනේ, හැමදාම ඔබ කියවන වචනේ ඔබ අමතක කරනවා නම් ඔබත් ස්වාමිනාංශ ජීවමාන බව අත්දකින්න යන්නේ නැහැ. එතන ඔබත් හැමතැනම දුවන මිනිස්සු බවට පත් වෙයි. ඒ නිසා ප්‍රමාණිකව ඉල්ලීමක් කරනවා මේ පෙන්තකොස්ත දවසේ මේ සතිය තුළ අපි යේසුස්වහන්සේ ජීවමාන බව අත්දකිමින් අපි මේ ජයග්‍රහී ජීවිතයක් ගත කරන පිණිස අපි තීරණයක් ගන්නෙමු. ආමෙන්. ප්‍රමාණිකව ස්වාමී වචන නිසා සිටි කරමු. ස්වාමී මළුන් අතර ඔබ නැති බව දැන් අපි පැහැදිලි දේවාක්‍යත ඔබ දකින්නවා. ඒක අපි අත්දකිමින් ජයග්‍රහී ජීවිතයක් ගත කරන්නට ඔබගේ සිරුරට බාති දව කළ මැන පිළිලන්නේ යේසුස්වහන්සේගේ නාමයෙන්. ආමෙන්.